ඉතින් මේ ඒ වගේම පොල් ගස් වලින් නොඑක් ප්‍රයෝජනත් ගත්තා රාමැදීම ගැනත් සඳහන් තියෙනවා ඒ කාලේ තියෙනවා ළඟදිත් අපිට මොනරාගලින් අම්බෙච්ච සෙල්ලිපියක ඒ රා පිළිබඳ සඳහන් වෙනවා එතකොට මේ රා කියන වචනේමද ඒවා තිබුණේ රහ රහ ආහ් දැන් අපිට තියෙනනේ රහ මෙර සුරා මේරේ කියලා වචන දෙකක් තියෙනවානේ එතකොට මේ සුරා මේරේ කියන්නේ මොනවද සුරා කියලා જાතියක් තිබුණා මේරේ කියලා જાතියක් තිබුණා ඒව තමයි මද ප්‍රමාණය දැනගෙන පානය කරන්නයි කියලා කිව්වේ එතකොට සුරා මොනවද මේරේ මොනවද කියන එක අපි දැනගන්න ඕනේනේ සුරා මේරේ කියනකොට කොයි පාරක් කියනවද දවසකට ඒක තමයි සුරාවයි මේරේ කියන්නේ දෙකක් ඔව් සුරා කියලා කියන්නේ රහ කියන එක තමයි රහ රා කියලා කියන්නේ යම් කිසි ගහක මලක් කපලා වැස්සෙන දියරය ඒක තමයි රහ කියලා කියන්නේ ඒක තමයි සුරා කිව්වේ මෙරය කියලා කිව්වේ ධාන්‍ය පැසවා ලබා ගන්නා මැදය එතකොට මේ ಜಾති දෙකන්නේ ಜಾති දෙකක් නේ ඒකට රහ කියලා විතරක් කිව්වොත් එහෙම බොණ්ඩ බැරි මල් කපලා විතරයි ධාන්‍ය පැසවල බොන්න පුළුවන් වෙනවනේ නේද එතකොට ධාන්‍ය පැසවපුව මේරය මල් කපලා ගත්තේවා රහ සුරා සුරා මේරය ඊතර වචන දෙකක් අපේ භාෂාව ඒකෙන් තේරෙන්න ඕන මේ අපේ පෙරදිග භාෂා මොනතරම් ශක්තිමත්ද බොහොම වෙන් කරලා කියන්න පුළුවන්කම තිබුණා දෙකෙන්ම බේරෙන්න බැරි ගන්න කියලා දින්නේ අරක්කු බොණ්ඩක්ද වොඩ්කා බොණ්ඩක්ද බෑ දෙකම බොණ්ඩ ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ කිව්වොත් ඇල්කොහොල් නේ ඇල්කොහොල් නේ අපිට දෙකක් තිබුණා අපිට අපි ඇල්කොහොල් කියන වචනේ නෙමෙයි අපි කිව්වේ අපි හරියට කිව්වා බොණ්ඩ බෑ මල් කපලා වැස්සෙන දේවල් බොණ්ඩත් එපා ඒ වගේම ධාන්‍ය පැසවා ලබා ගන්න දේවලුත් බොණ්ඩ එපා කියන්නේ ඒ දෙකම ඒ කාලේ තිබුණා ඒ කාලේ ඉඳන්ම තිබුණා කාලේ ඉඳලා නෑ ඒක දෙක තිබුණා එතකොට මේ වගේ ඉතින් අපිට සරු භාෂාවක් තියෙන එක අපි වෙනම කතා කරන්න ඕන දෙයක්.